ආශ්‍රව තහ අනුසය යන දෙකෙහි වෙනද පහ යදින් දැන් මේක දකින්න මෙන්න මෙහෙම දෙයක් ආශය අනුසය කියලා පිළිගන්න කියන්න පුළුවන් ආශය කියලා කියනවා මේ ආශව කියලා කියනවා තින් ආශය අනුසය ඥානය කියලා එහෙමත් එකට කියනවා ආශය සහ අනුසය දැන් ආශව කියලා කිව්වත් ගන්නේ ආශය කියන කොටස මේක තමයි කාමාශ්‍රව භවආශ්‍රව නිත්‍යාශ්‍රව අවිද්‍යාශ්‍රව කියලා කාමයන්ගේ ස්වභාවය ආශ්‍රවයකට උපමා කරලා ආශ්‍රවයක් කියන වචනයෙන් පෙන්නා තියෙන්නේ යම් කිසි දෙයක් දාලා පල් කරලා ගතන වතුරට ඒක දිවෙන්නේ කුණු වෙච්ච දුගදහමන නරක් වෙච්ච දෙයක් ආශ්‍රව වෙලාදී පල් වෙච්ච වතුරවා උපමාවක් මේ වෙන්නේ කාමයන්ගේ වැඩි වැඩි කටයුතු කරන බුද්ධිලන්න කාමයන් නිසා හිත පල් වෙන හිත කිලිටි වෙනවා කුණු වෙන කාම ගඳ ගන්න හිතක් වෙනවා මෙන්න මේ නිසා කාමය ආශ්‍රවයක් හා සමානයි කියලා කියන්නේ කාමයන් අතුරු කරගෙන යන පුද්ගලයාට ඒ හේතිය මනසේ ඇතිවෙනා වූ කිරිති භාවයේ ගලා යනවා හා සමාන වෙතිනා වූ අදහස් ගලා එනකොට ඒව කාමයන් නිසා ඇතිවෙන ආශ්‍රව කියලා කියන්නේ උපාහ්‍ය ආශ්‍රව කියන්නේ ඒ මේ මේ භවයේ මේ මේ தත්යන් හොදයි මේ මේ අධ්‍යාවම හොදයි ආදී වශයෙන් භවයේ දේ ඉඳ වැඳගෙන ඒ පිළිබඳ අදහස් ගලා එනවා මේ ලෞකිකත්වයේ තුල ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස උපායාසයට පත් කරන දෙයක් ඇයි හොඳයි කියලා ගත්තේ අවිද්‍යාවෙන් බහැගත් නිගමනයකින් බව හොඳයි කියලා ගත්තාම ඒකින් හට ගන්න අදහස් ඉදා හිත පහට ගැනිනවා පල්ලිය ඒවන බව ආශ්‍රව ඇත්ත තෝරා ගන්න බැරුව ඔය ලෞකික තර්කවාද වල පිහිටලා මතවාද වල පිහිටලා මොනවා හෝ ඒවත් ඒවෙන් යම් කිසි දෘෂ්ටියක පිහිටලා නිසලින් දක්ම වල පිහිටලා ඒ විද්‍යා දෘෂ්ටි ඊටවන්නා විත හැම වෙලෙම කිලිටි බාට පත් වෙනවා සත්‍ය දකින්න බැරි අසත්‍ය සත්‍යයි කියලා ගත්ත මුලා මානසිකත්වයක් ඇති වෙනවා ඊ ඇති වෙනා වූ විදේ කිලිටියෙන් ඇති වෙනා වූ අදහස් ගලා එනකොට ඒ වගේ තමයි දිට්ඨ ආශ්‍රව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්පූර්ණයෙන් දැනගෙන සුද්ධ කරගන්න බැරුව ඉන්න තාක්කල් අරිහත් එක පත් වෙන තාක්කල් අවිද්‍යාව නිසා ඉන්නා වූ ආශ්‍රව ගලායි අවිද්‍යාව නිසා නොවිරාදී වටිනවා කියන අදහසයි එකෙන් එක අතරේ ගියත් අන්තිමටම මම වටිනවා කියන එක ඉවරලා යන්නේ අරිහත් ඵලයෙන් අවිද්‍යාවේ සම්පූර්ණ විරච්චදා මගේ ඔක්කොම අතරේ මම කියන එකත් අරගන්න බැරුවයි ඒකේ වටිනාකමක් නැති මම ඉන්නෝ මම තව පවතිනෝ ඉවර කරනවා බෑ තාටි කාලයක් ඉඳලා ඉවර කරගන්න අන්න අදහස කියන මොකද මම කියන එකේ තියෙනා වූ අවිද්‍යාව නිසා ලැබෙන අන්තිම ආශ්‍රය ඔතන බලන්නේ මෙහාල තිබෙන සියලුම දේවල් පිළිබඳව යම් කිසි වැඳීමක් ඇදීමක් එනවා. නොවටිනා ලෝකයේ වටිනා කියලා දෘෂ්ටියක් ගන්න. ඒ ගන්නකොට තියෙනවා අවිද්‍යාව නිසා ගොඩනගෙන ආශ්‍රවයවත් අදහස් කරාගෙන ඇවිදින්න විපරීතියක් ඇති කරනවා. සත්‍යයක් නෝ අසත්‍යයක් එන්න අපි කිසිම දෙයක් පහල කරනවා. මෙන්න මේවට කියනවා ආශ්‍රව කියලා. අනුසය කියලා කියන්නේ දැන් මේ ආශ්‍රව ඇති කිරීමේ හේතුකාරක වන්නා වූ දේවල් කරලා තිබුණා. ඒකෙම ඇති වෙනවා. අරුණා කාපුනා මේක නැగిලා. මතක් මතක් වෙලා එන්නේ, ඔප්ලැංගිලා එන්නේ. කාමයේ තියනවා, කාමයේ තියෙන්නේ. හැබැයි කාමයේ මතු වෙන්නේ අරුණක් එක්කලා. අරුණක් එන්නේ නැහැ නම් කාමයක් විද්‍යාමාන වෙන්නේ. කාම හිතක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඇහැට වෙන්න, කනට හෙන්න දිවණාසයේ ශරීරයේ දැනෙන ඒවා හිතට මත වෙලා හිතට අරමුණු වශයෙන් හරි අරමුණු වෙන්න ඕනේ. මේ අරමුණෙන්ට අරමුණත් එක තමයි මේ ආශ්‍රව නැగిලයි. කාමී නැగిලෙනවා නම් අන්නේ අරමුණු උලහම නැగిලෙන්න පුළුවන් යම් කිසි ස්වභාවයක් තියෙනවා මත වෙලා නෙවෙයි තියෙන්නේ. අරමුණ ආපුහමයි ඒක මත වෙන්නේ. ඔන්නේ අරමුණ කාවෝ නැගී සිටින ස්වභාවයක් ඇද්ද මනසට. ඒකද කියන අනුසය. කාග අනුසය රාගය කියන කින්නේ මතුවලා එනවා මතුවලා ගුණාම රාගයේ විද්‍යාව. එතකොටම කාම ආශ්‍රව, භව ආශ්‍රව ආදී වශයෙන් ආශ්‍රව මතු වෙනවා. අරමුණ කාගුහම ඒක උනේ. හැබැයි ඒකෙන් ගැලපෙන අරමුණක් නොවෙනකොට ඒක මතු වෙන්නේ නැහැ. අරමුණක් නැතුව ඊට පහළ වෙන්නේ නැහැ. අන්න අරමුණක් නැතුව ඊට පහළ නොවුනා. මතු අරමුණ හම්බ වුණොත් ඔය කාමයේ පහළ වෙන හේතු දිනන නම් ඔකට කාම අනුසේතිය. රාග අනුසේතිය. තරහව නිකන් මතුවේ ඉන්නේ අරමුණක් එන්නේ. දුරු තරමුණක් මතුවේලා මනසට එන්නේ.
ඒ අරමුණක් ඉන්නේ නැති දාකල් තරහ කියන එක මතු වෙන්නේ නැහැ. හැබැයි මතු වෙච්ච නැති දාකල් තරහ පේන්නේ නැහැ විද්‍යාමාන නැහැ හිතේ. නැතයි දෙකේම තරහක් විද්‍යාමාන නෑ නේ. හැබැයි ඊට හේතුකාරක වෙන අරමුණ කොයි මොහොතක හරි ආවොත් උහුර තරහ තක්කල මතු වෙලා යනවා. අනිත් තරහ මතු කරන ස්වභාවයක් තියෙනවා. ඒක ඔය ස්වභාවය අත්හැරලා තිබුණා. මාර්ගඵල ලාභිතේ අනුසය බෙදින්න. සුජ්ජන පුද්ගලයන් අනුසය බෙදින්න බෑ කවදාවත් ඒ තත්ත්වෙ ඉඳගෙන. සුජ්ජනව ඉඳගෙන මේ ධර්මයේ තුලින් ඇරෙන්න වෙන ප්‍රතිම ක්‍රමයකින් අනුසය බෙද ගන්න බෑ. ඉතින් හොඳට සාර්ථකවරු හැටියට ඉන්නවා. ආරම්භල සාන්ත එකක් ලැබිලා තිබුණා නම් ගුරු තරමණක් නොවෙනවා නම් එදකම උහු සාන්තයි. හැබැයි ගුරු තරමණක් ආපු ගාම නයාවාගේ කුපිතයයි. මොකද මතුවේ? අර ද්වේෂ අනුසේ දිවිච්ච නිසා ආරම්භන ආපුහම් අනුසේ තිබුණොත් තමයි මතුවේ. ගිනි පෙට්ටිය දිනවා ගිනි පුර තියනවා සිතින් තැනක තියාගන්නත් එහෙම බොහොම සීතල තියෙනවා. මෝරණ සීතල බැලුවා ගිනි පෙට්ටිය සීතල ගිනි පුර සීතල. ගින්දර එහෙම කොතනකවත් තියනවා බැලුවා ගිනි පෙට්ටිය ගිනි පුරේ කොතනකවත් පෙන්වන්න කාටවත් නැහැ. හැබැයි ගිනි පෙට්ටිය ගිනි පුර ගහව ගාම මොකද මේ දෙකේ ප්‍රතිවිච්ඡ ගින්දරක් හතුරු. දැන් හැමතරම රත් වේ. එකට ඇතිල්ලීමෙන් ගිනි හද ගැනීමේ ශක්තිය මේ දෙකේම තිබුණා. ගිනි පෙට්ටියේ විනි බෙහෙත් తీරුවේ තිබුණා. අර ගිනි කූලේ තිබුණා. මේ දෙක එකට ඇතුළුනොත් ගිනි ගන්න. අන්න ඇතුළුනොත් ගිනි ගැනීමේ ශක්තිය ඇති ද්‍රව්‍ය දෙක රසායන දෙකක් තමයි ගිනි පෙට්ටියේ ගිනි කූලේ තියෙන්නේ. අර මේ රසායනේ තියෙන දාකල් මේ දෙක ඇතුළුනොත් ගිනි ගන්න. ඒක රහසේ පස්සාලේ හැදුණා. නමුත් අපි ගිනි පෙට්ටිය කියලා අරගෙන ඉඳන් ඕකේ ගන්නවා මේ මොන හරි එකක් දිය කරලා මේ පාට ටිකක් හරි මොන හරි වැලි ටිකක් හරි දිය කරලා ගන්නවා. තව ලීකුරු ටිකක් අරගෙන ඉඳන් සංගම් මෙහෙන් අලවනවා ගිනි පූර ගිනි පෙට් වෙනවා. ඔය දෙකෙන් ගෙවුම් ගිනි ගන්න. ඒක හරියන්නේ නැහැ. අර ගිනි පෙට්ටිය ගිනි පූර ගහලා ඉඳන් ගිනි ගත්තා වගේ ගිනි හට ගැනීමට අවශ්‍ය දේ අභ්‍යන්තරේ නැත්නම් ඒ දෙකකට ඇතුළත ගිනි ගන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි. හිතක ඇහැට අනිත්‍ය රූපයක් අරමුණු වෙනකොට අන්ත ඒ වගේම කලට අනිත්‍ය ශබ්දයක් අරමුණු වෙනකොට ඒ දෙක ස්පර්ශ වෙනකොට ඒකෙන් හටගන්න විඥානෙ සංගවුණු අංශයක් තිබුණොත් තමයි මේ මානසිකත්වයේ තුල අරමුණු වෙනකොට අනුකූලව රාග දේශ මොහ ආදී මතු වෙලා ඉන්නේ. මෙන්න මේ මතුවෙන කරගෙන අනුසේ මතුවීමල හේතු කාරකය. අනුසය කියන්නේ විද්‍යාමාන එකක් නෙමෙයි. අරමුණ ඇලෙනකොට ස්පර්ශ වෙනකොට ඒ මොහොතේ මතුවෙන එක. අන්නේම ස්පර්ශ වෙනකොට මතුවෙන ශක්තිය තිබුණොත් මෙන්න මේ වෙන අභ්‍යන්තරයේ අනුසය තිබුණා කියලා. සාගානුසය, වේසානුසය, දිඨානුසය, අවිද්‍යා අනුසය කියලා මේ අනුසය එකකින් විග්‍රහ වෙනවා. යුක්තිගත කරන්නේ බෑ සෝවාන් සුද්ධිලයන් කවදාද? යා අනිත්‍ය වශයෙන් අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට සත්‍යය දැක්කා. හේතු ඇතුවම දැක නිසා කිසිම කෙනෙකුට මොන විදියෙන්වත් වෙනස් කරලා ඔය කියනවා බොරු බං ඔය හදාගත්ත බං ඔය කණ්ඩා හදාගත්ත සූත්‍ර මොනවද ඔය කියවන්නේ විකාර? මේ ලෝකේ කොච්චර සුවද? මේ කොච්චර හොඳද? මේකේ හදාතනින් මේක තමයි හදාතනින් කි ලෝකේ. මේ ආදිවාසීන් එක එක කෙනා විවිධ බණ කියන්න පුළුවන්. ඇයි මොනවා කිව්වත් දෘෂ්ටිය ඉවරයි සක්කාය දිට්ඨිය ඉවර කරමු මොහොතේ බලන්න. සෝවාන් ඵලයේ පත් වෙන දැරි බලන්න. ඒ දෘෂ්ටිය පිළිබඳ අනුසයක් ඇති වෙ ඇති නිසා කාට හතුල වටන්න. නැවත දෘෂ්ටිගත කරවන්න බැහැ. ඇත්තට මම මෙච්චර කල් නම් හිතා හිටියේ මතක් මගක් දැන් තේරෙන ඔබ කියන එක ඇත්ත කියලා. ඔව් ගම්. අපි ඔය පාව කියන බොරු ඔක්ක මකට වැඩක් නැහැ මීරෝ තමයි දැනෙන්න තියෙන්නේ. උඹත් එක මචං මාත් එක දිනවා කියලා යන්න එහෙම එකක් ඉන්නේ නැහැ කවදා. එහෙම කරවන්න බැහැ. එනම් බෞද්ධ උන්සන් බලන අබෞද්ධිය කරන්න බැහැ. මොකද දෘෂ්ටිගත කරවන්න ක්‍රමයක් නැහැ. දෘෂ්ටාංශයේ විදිලා ගියා. කාම රාගාංශයයි පටිගාංශයයි කියන එක අනාගාමී ඵලයට පත් වෙනවා බෙදේ. එයා කාමයක් නිසා මත් කරලා කාමයක් නිසා කුපිත කරවන්න අනාගාමී වෙච්ච දැන් පටන් බෑ කාටවත්. අරමුණේ වල පුළුවන්. මොන જાතියේ කාම අරමුණේ එව්වා. කාමයේ මත් කරවන්න කාමී මුසපත් කරවන්න බෑ. ඒ වගේම ගහලා වැනලා හිංගි කරලා හිංසා කරලා මොන විදියකටද ඒ තමයි කරලා තරහ ගන්නන්ද වෙන්නේ. ඒ හිතේ තරහ ගිනීම ඇති වෙන්නේ නැහැ. අන්‍ය ස්වභාවයක් තියෙනවා. අනාගාමී ඵලයටපත් වුණා මෙන්න මේ කියන්නේ
සාමසාග අංශයයි අර කියන මේ පටිගාංශය කියන දෙකම අංශයත් එක්ක විඳිලා ඉන්නවා. අනික ආකාරකක විදිහේ. අඥාත ඵලයේ වතුනහම අවිද්‍යාවේ කියන මාත්‍රයක අංශයක් නැහැ. අවිද්‍යාව මාත්‍රයක පිටව මානසිකත්වයක් ගොඩනැගෙන්නේ නැහැ. යම් මේ රෝගී කොතනක් හෝ හොඳයි වටිනවා කියනව දෘෂ්ටියක් නැවත ඉන්නේ නැහැ. මාත්‍රයක පහළින් නැහැ වටිනවා කියන්නේ. ඒක අන්තිම ගැඹුරු ඉතාලම සියුම් තැන. මම කියාවි සම්මතිය තියා ඉන්නේ මේ කයවත් වටිනවා කියන එක නෑ. මේ වෙන කලදරයක් නෙවෙයි වෙන්න තියෙන එක වෙනවා. ඇත්ත දැකලා දින. ඒකට දඟලලා වැඩක් නෑ. එහෙම කම්පා වෙන දෙයක් මේ රකින්න දෙයක් මට නෑ. මම කියලා මොනවද එක ගන්න. මම දාක මැරි. කැඳ දාක කැඩි. සබ්බල් ගහනවා නම් ඉතින් ගහලා දාලේ. මේ හරයක් ඇටි ගතියා ඉන්නේ මම රකින්න. අන්‍ය ආකාරයෙන් අදහදී ඉතාව ජීවිතයන් අරියත් ඵලයේ කිය. අවිද්‍යාංශයේ විදිහට ඉතින්. අනික අවිද්‍යාවට වැටෙන. අවිද්‍යාවේ නිගමන වල බැඳින. ඒ ඇතුලේ ඉඳ හිටිනා පොඩ්ඩක්. දැන් මම ජීවත් වෙලා ඉන්නේ මැරිලා බෑ. මම ඉන්නවලා ටිකක්. මොකද නරක වැඩ කරන්නේ නෙමෙයි හොඳවා කරගෙන හොදායක් කියලා ජීවත් වෙන්නේ. එහෙම හරි ඉන්න. ඔන්න අදහසේ අනාගාමී ඵලයටපත් වෙනා එයාට තියෙන එකතරා අදහස් කරනවා. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගෙන ධර්මයේ ඇසුරු කරගෙන සංඝයේ ඇසුරු කරගෙන ඉන්න තියෙන කොච්චර හොඳද? එවන් සාන්ත පරිසරයක නිතර ඉන්න තියෙන කොච්චර හොඳද? ඉන්න හොඳයි. ඉන්න තියෙන එකම හොඳයි කියලා අදහල් තියන්නේ අවිද්‍යාව. රූපරාග රූපරාග නිසා තමයි රූපරාග නිසා තමයි ඒක හොඳ වෙන්නේ. ඒ පරිසරය හොඳ වෙන්නේ. මට නෑ වැඩක් නෑ මේ කෙල්ල වාසේ ගෑන් වාසේ රිංගල වැඩක් නෑ කොල්ල වාසේ රිංගල වැඩක් නෑ. ඒ කාමරාග අනුසය ඇතුළේම මේක ඕනේ. හැබැයි රූපරාග අනුසය නැතිචන තිරිසක් මට ඒව නෙමෙයි වැඩක් නෑ මට පන්සල ගිහිලා ඉඳ තියෙනවා. ආගෘතේ ගියා සාකච්ඡා කරලා දහම් කියා සාකච්ඡා කරලා ඉන්න තියෙනවානේ. දානයක් එහෙම දෙනවාද මට ඒවට අතීත දීගෙන ඉන්න තියෙනවා. කොච්චරම ඉන්න ඕනේ. ඉන්නේ අන්නේව කරලා. අන් රූපරාග අනුසය තියෙනවා. ඒකත් විදිලා ගියොත් තියෙනවා. මට ඒව කරන්න ඕනේ නෑ. ඒ වුණාට මට මේ චිත්ත ප්‍රසාදයෙන් ඉන්න ඕනේ. නිදහසේ මේ චිත්ත ප්‍රසාදයේ කොච්චරම විවේකයේ කොච්චරම හැබැයි විවේක ඉන්න ඕනේ. ඉන්නා නම් තව අවිද්‍යාව ඉවරනේ. අන්න අරූපරාග අනුසය තමයි. කාමරාග රූපරාග අරූපන මට හිතන්න දෙයක්වත් නෑ. ඒ වෙනත් දැනුවත් ඉන්න උපේක්ෂාවෙන් ඉන්න ආසාවෙන් විහාසයි කියන තරම් දෝෂෙන බලාපොරොත්තු වත් එනොදේ මැරෙන්න කැමති නෑ. තව ටිකක් ඉඳලා අන්න අන්තිමට ඉතුරු මාන උද්දච්ච අවිද්‍යාව විදිහට ඒකත් ඉවරයි. එදාට තමයි අවිද්‍යාව සාමුලින් ඉවරෙන්නේ. අරමුණාවට ඉන්න ඕනෑ කියලා බලාපොරොත්තු නැති වෙනවා පොඩ්ඩක්. ජීවිතේ බලාපොරොත්තු නැතනම් අන්තිම ඉවරයි. ඒක ශ්‍රී ලංකාවක් නෙවෙයි අති දුර්ලභම අති ඉහළම ඥානයකට පහළ වෙන උතුම් දෙයක්. ඉතින් එතෙන් යනකම් කවදා හරි කියන්නෝ ගිහින් තමයි කෙලවර කරගන්න යන්න ඕනේ උතින්ද. ආසවද අන්තයේ කියන දෙක ඇත්ත ඒකයි. ඉතින් අනුව සයනය කරනවා කියලා මේ අටුවාවල විග්‍රහ කරන්නේ අනුව සයනය කරනවා කියලා මේක තේරෙන්නේ නැහැ මොකක් විග්‍රහ කරලා දෙන. අනුව සයනය කරනවා කියන එක මොකද්ද කියartifactId කියලා තෝරගන්න. දන්න කෙනෙක් නම් ඒක ගා තේරෙන්නේ. නම සාමාන්‍ය දන්න කෙනෙකුට අන්තයේ තෝරන්න ගිහිලා ඉතින් අනුව සයනය කරන නිසා අන්තයේ කියලා මතේ වහන කුණු හරියක් ඉඳලා ගන්න පුළුවන්. අනුව සයනය කරන්නේ උඹ ඔබ කියනවා තවත් දුදියන්න කියොත් මොකද? මේක ලෝක සම්පතිය දන්නේ අනුව සයනය ඕක නේද? උඹ කියන කෙනා හිටින මහ දුදියා ගන්න කිව්වොත් අනුව සයනය කරන එක අන්තයේ කිව්වොත් තියෙන තෝරගන්නේ අන්තයේ තෝරන නෙවෙයි කියන. දැන් කොහොමද හොයාගන්නේ මේ අන්තයේ තෝරගන්න විග්‍රහ කරලා දෙන්නේ නැති? ඉතින් මෙහෙම මේ කෙටියෙන් එක එක විදිහ අර්ථ දුන්නාම නියම දහමාර්ථය ගන්න බෑ. මේ පොතේ ලියා තියෙන අනුසයනය කරන එක අනුසය කියලා. මේ කොහොමද තෝරගන්නේ? ලෝකේ අනුසයනය කරනවා කියන්නේ මොකද්ද අසම? එක එකකට අදහසලි එකේ මනසය තියෙනවා. මං දා කරලා තියෙන මං අදහ මට වැටෙන අනුසයනය නේ. එකේ බුදියා ගත්තාම ඒ අනුව මාත් බුදියා ගන්න එක. ඒකයි මං දැකේ අනුසයනය. ඒක නෑ කියන්නේ. එන මොකක්ද පෙන්නන්නේ? ඉතින් ඕකෙන් පුළුවන් මේ ධර්මාර්ථය පෙන්වා දෙන්න උනොත් මේ හොඳට විග්‍රහ කරලා දෙන්න අනුසය කියන්නේ මොකක්ද කියලා. ඒක අපිට තේරෙන්නේ. වැරදි ආකල්ප වලින් බුද්ධි ගන්නවා ඉන්නේ.